Come webcam? Webcam ऐसे मतलब ना पात्र रहे नहीं हम बैठा है अभी नहीं कर रही मैं मार्केट के दूसरे में काम कर रही हूँ सीरियल यहाँ पे तो अगले लगते हैं तो लो मिलियन दस लाख पनास मंदा तो ये मेरा ये मुना पर देखें जैसे कि यहाँ पे तो ठीक है नहीं यहाँ पर क्या किधर पक्की है कार खड़ा करती गुरु लंग टाइम क्या मार्केट का वही लाख सीरियल किए भी उतरा दूँ ना ये वैसे सुपर में सीरियल किए मैं भाई लंका भी आंके के व्यापार किया तमाड़ तीन आए तो सांग क्या दान ने नहीं मायने मैं मगे प्लान काम में माँ सामान नहीं इनमें बोर्ड पीस ले लेता हूँ इधर ही पहले हाथ के ना कंपनीज देसी आते बताते हैं ना मैं इधर अभी ना कर कर हम इनमें वैध करना है इन्हों लंका वे हमारा सारा दाह बेटा तो वाले लोग वैध करना देदाह की तरह ठीक है अनिता वाले दिन फैक्ट्री से अरे ये कोमल मामू की वो गाना खाने में रेडी है मागी ऑफिस से के कराने आरुष आया क्या नहीं बिजनेस डेवलपमेंट ये वाली मैं डे टू डे बिजनेस वाली ये वाला मामू कराने नहीं है तो ये तो पोटा का भी पाला हूँ मागी ऑफिस से के कराने नामस आया क्या नहीं आरुष बिजनेस डे टू डे बिजनेस वाली ये मामू कराने नहीं उन्हें बाल मामूतम कमेंस लगा कंपनी से लगा चेयरमैन करला मैनेजिंग डायरेक्टर्स लगा लेते हैं इधर मामा प्रोफेशनल्स लगा कंपनी के मैनेजिंग डायरेक्टर्स लगा चेयरमैन लगा कर लेते हैं ने मामे इन्हें तो नहीं गई तो मैं एनुअल रिपोर्ट का बेलवा एक तेरी मगे किसी में कंपनी है कर मामा डे टू डे ऑपरेशन किसी देख कर आने ඔබ සඳහන් කරපු ආකාරයටම ඔබේ ඇනුවල් රිපෝට් එක පහුගිය දවසේ මම පරිශීලනය කරනකොට දැකපු දෙයක් තමයි මේ ඔබ ක්‍රමෝපාය විශේෂඥෙක් විදිහට ඉන්නවා අනික හැම කෙනෙක් ගත්තමම ඔහුට අධ්‍යාපනික සුදුසුකම් ගත්තත් විශාල නමකට සිම් සීමා එසීසි මෙහෙම එක දිගට තනතුරු තියෙනවා උන්ක තනාන්තර තියෙනවා මම අධ්‍යාපන සුදුසුකම් තියෙනවා මෙහෙම පිටසක් පාලනය කරන්න ක්‍රමෝපාය විශේෂඥෙක් විදිහට ඔබට තියෙන දැනුම මොකක්ද මම මගේ තියෙන එක්ස්පීරියන්ස් එකයි මම හැමදාම දවසකට පැය තුනක් විතර ඉගෙන ගන්නවා. එහෙමනම් අපි බලමු මොකද මේ කිව්වේ. හරි වැදගත් පරිවර්තයක් දුන්නා. අපි මේක හඳුනාගෙන හිටියේ නෑ. අපි මේක හඳුනාගෙන හිටියේ නෑ. දැන් ඕගොල්ලන්ගේ සරි උත්තරේ තව වැඩි උත්තරේ තව බිස්නස් කරන හැමෝම හිතුවා අපි ඉන්න ඕනේ මේක ඇතුළ කොහරි කියලා. දැන් සමහරවිට ඔයගොල්ලෝ කියෝ නෑ අපි මේකේ මේ පිට කියලා හැබැයි හදවතින් කොතන දෙන්නේ? මේක ඇතුළ ඉන්නේ බිස්නස් එකේ. සමහර අය ඉගෙනුවා මේ බිස්නස් එකේ ඔබ හැමදාම ඉන්න ඕනේ. ඉතින් මේක බලන්න ඕනේ. නැත්නම් ඔබ මෙතන ඉන්න ඕනේ. මෙන්න මේක තමයි වැරදි හරි කියලා හිතපු වැරදි ක්‍රමය. නේ. අපි ව්‍යාපාරේ අපි ඇතුළ හිටියේ හැබැයි ගම්නික පෙරලා තියනවා day to day business මම කරන්නේ නැහැ. ඒ කියන්නේ operations management එකට මම ඉන්නේ නැහැ. හැබැයි දැන් අපිට එක්කෙනෙක් පුතල දුන්නා මම විතරයි කියලා. අන්න හොඳම ව්‍යාපාරය. හොඳට මතක තියාගන්න ඔබ මේ ව්‍යාපාර නිර්මාණය කරනකොට මේ structure එක ඇතුළට බහින්න එපා. අපේ කට්ටිය මේකට බහිනවා. නේ. බැහැලා අපි මේක මැනේජ් කරන්න හදනවා. ඒ වගේ මැනේජ් කරන්න හදපු ව්‍යාපාර 90ක් අසාර්ථක වෙනවා. මම 100ක් කියලා කියන්නේ. 90ක් අසාර්ථක වෙනවා. 10ක් සාර්ථක වෙනවා. ඒක නිසා 90ක් සාර්ථක වෙන්න නම් අපි යන්න ඕනේ 90ක් නෙමෙයි. 100ක් සාර්ථක වෙන්න නම් අපි යන්න ඕනේ මෙතෙන්ද? මේක 90ක් සාර්ථක වෙයිද? නැහැ. එහෙම එකක් නැහැ. දැන් ඕගොල්ලෝ ඉගෙන ගන්න වචනය මොකද්ද? සම්භාවිතාව කියන අපිට මේ ඉගෙනුවානේ. මේ මොකටද ඉගෙනුවේ? ඉගෙනුවේ මෙන්න මේ බොරුව වහන්න. නේ. ડોක්ටර් දන්නේ නැහැ මේ ලෙඩකට දෙන්න ඕනේ බෙහෙත මොකද්ද කියලා. බෙහෙත් ටිකක් දීලා කියනවා 50%කට 90%ක් මේ අසනීප වෙනවා. ඇයි ඒ? එහෙම කියන්නේ ડોක්ටර් දන්න ડોක්ටර්නම ෂුවර් නැහැ. හැබැයි ડોක්ටර් දන්නවනම් මේක තමයි බෙහෙත මේකට සනීප වෙනවා කියලා සම්භාවිතාව කියලා එකක් එන්නේ නැහැ. එතකොට දැන් අපේ මිනිස්සු හරි දේ දැකපු නැති නිසා මොකද හරි කියලා වැරදි කියන්නේ. එතකොට මේගොල්ලෝ දැක්කා මේක සමහර ඒවා හරියන්නේ නැහැ.
මේක වහගන්න ගෙනාවා වචනයක් සම්භාවිතාව එහෙම එකක් නැහැ හොඳ මිනිස්සු කොටට ගිරව වැටුණා නම් හොඳ වෙනවම තමයි 100%ක් නරක මිනිස්සු කොටට වැටලා නරක දේවල් ප්‍රැක්ටිස් කරන නරක වෙනවම තමයි 100%ක් සම්භාවිතාවක් නැහැ එවන මේ හරි ප්‍රින්සිපල් එක ඇප්ලයි කරා නම් මේක සාර්ථක වෙනව වෙනවමයි 100%ක් 90%ක් නෙමෙයි හැබැයි වැරදි දේ උගන්නපු මිනිහා ගෙනාව තේරියක් තමන්ගේ වැරද්ද වහගන්න මේක 80%ක් 90%ක් හරියයි ඉතින් වැරදුනා මම කිව්වනේ 10%ක් වැරදිනවා කියලා ප්‍රශ්නයක් නැහැ ඔන්න දැන එහෙමනම් මේක තමයි දැන් ඔන්න මම පීපල් ස්කිල් එකට දැන් තමයි එන්නේ මේකේ හරයට මේකේ පස්සේ පීපල් ස්කිල් කිව්වම අපේ කට්ටිය මොනවද කියන්නේ සේවක සම්බන්ධතාවකම අපි මොනවද හිතුවේ අපි මොනවද කරගත්තේ සේවකයා සමග සුහදශීලීව කතා කිරීම සේවකයාට ප්‍රිය වචනෙන් කතා කිරීම සේවකයාත් එක්ක හොඳට හොඳ පඩියක් දෙනවා සේවකයා ගැන හොයා බලනවා මෙහෙම නේද අපි කරගත්තේ හරි ක්‍රමයේ කියලා හැබැයි මේක වැරදි ක්‍රමයක් මේක පොඩි වැරද්දක් නෙමේ ලොකු වැරද්දක් සේවකයා සමග කටයුතු කිරීම කියලා අපි ඉගෙන ගත්ත එක සම්පූර්ණ වැරද්දක්. දැන් ඔයගොල්ලෝ මෙතෙන්ට ආවේ දැන් මේක කොහොමද කරන්න කියලා ඉගෙන ගන්නද? නේ? දැන් ඇවිල්ලා ඉන්නේ වැරදි පන්තියට. දැන් මෙතන උගන්වන්නේ සේවකයා සමග කටයුතු කිරීමක් අවශ්‍ය නැත. දැන් අපි මොනවද හිතන් ඉදී? සේවකයාගේ ගෙදර දොරවල් බලනවා, සේවකයාගේ ප්‍රශ්නවලට මැදිහත් වෙනවා, සේවකයාට ආදරය කරනවා නේද? සේවකයාත් එක්ක එකට ඉන්නවා. එහෙම එකක් නැහැ. අපිට දැන් පස් ආයතනයක උත්තරේ හරියට තෝරගත්තා වගේ හොඳම මතක තියාගන්න ඔබ ඉන්නේ මේක ඇතුලේ නෙමෙයි නේ දැන් මම ඔයගොල්ලන්ට උත්තර මුලින් නම් උදේ දැන් උගන්න දැන් ඔයගොල්ලෝ දන්න උත්තර දෙන පැටර්න් එකක් නේ දැන් දන්න මම ඇහුවොත් මේකද ඒ දෙකම නෙමෙයි හරි එහෙනම් හරියටම හරි තෝරගත් උත්තරේ ඔබ සිටි යුත්තේ මෙන්න මෙහෙ මෙතෙන් දෙන්න ඕනේ කවුද එන්න ඕනේ කවුද නිවැරදි සේවකයා මෙතෙන් දෙන්න ඕනේ කවුද? මෙතෙන් දෙන්න ඕනේ කවුද? ඔබ මෙන්න මේ සේවකයා නිවැරදි සේවකයා තෝරා ගැනීම තමයි ඔබගේ තියෙන people skill එක. සේවක කළමනාකරණය කිරීමේ fundamental එක. හරි? එතකොට තව වැරද්දක් තියෙනවා. මම කියන්නේ අපිට වරද්දපු තැන් නිවැරදි සේවකයා තෝරා ගැනීම ඊට පස්සේ සේවකයාට නිවැරදි රැකියාවට දැමීම ස්ථානයට දැමීම ඊට පස්සේ සේවකයාට වැඩ කරන්න පුළුවන් වාතාවරණයක් සකසා දීම කියලා තුනක් තියෙනවා මම දැන් ඔය තුනක් කිව්වේ 1 2 3 කියලා නේ ඔය කිව්ව තුනෙන් වැදගත්ම එක මොකක්ද ඔය කිව්ව තුනේ වැදගත්ම එක මොකක්ද සේවකයට සුදුසු තැන දීම මොකද සේවකයට සුදුසු තැන දීම සේවකයන් සුදුසු දැන දීම සුදුසු දෙක මොකද්ද? දැන් කිව්ව තුනේ ඒ මතකද අපි මම දැන් කියන්නේ කෙනසා නේ. මගේ ඉස්සරම නිවැරදි සේවකයා තෝරා ගැනීම, සේවකයන් සුදුසු දැන දීම, සේවකයන් වැඩ කරන පුළුවන් වාතාවරණයක් හදා දීම. තුනක් කිව්වනේ. ඔය තුනෙන් එක සේවකයන් සුදුසු තැනක් ලබා දීම. නිවැරදි සේවකයා මම හිතුවා නම් තුනක්. එක නිවැරදි. මේක දෙකද එහෙමද? හතර තුන වාතාවරණය එහෙමද හරිනේ දැන් ඔතන තියෙනවා ආපෝ ලොකු වැරද්දක් අර අපි මුලින් කතා කරේ වගේ මොකද්ද වැරද්ද හා අපිට පොඩි කාලේ ඉඳන් ඉගැන්නුවා මොකද්ද අපේ මනසේ තියෙන පින්තූරය මොකද්ද පින්තූරේ එකට පස්සේ දෙකේ ඉන්න ඕනේ දෙකට පස්සේ තුනේ ඉන්න ඕනේ තුනට පස්සේ හතරේ ඉන්න ඕනේ කියලා එහෙම හිතුවනේ ඇයි අපි එකෙන් දෙකට පාස්සන දෙකෙන් තුනට පාස්සන කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ දෙවෙනි අවුරුද්දේ තුන්වෙනි අවුරුද්දේ ඔහොම යනවා. ඔන්න තව වැරැද්දක්. හොඳට මතක තියාගන්න මේ 1 2 3 කියලා ඉගැන්වුවේ යමක් ඉගැන්වීමේ පහසුව නිසා මිසක් මේක ඇත්ත නෙමෙයි යථාර්ථය නෙමෙයි. එහෙම එකක් නැහැ. එහෙමනම් හොඳට මතක තියාගන්න එකට පස්සේ දෙක කරන්න ඕනේද? කරන්න ඕනේද? දෙකට පස්සේ තුන කරන්න ඕනේද? නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඉගැන්වුවා සේවක කළමනාකරණය කිරීමේදී මෙන්න මෙහෙම කරන්න ඇයි ඒ? මෙහෙම දන්නේ නැහැ. ඇයි ඒ සේවක කල්පනා කරනවා සේවකයන් මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ඉගැන්වුවේ ඇයි ඒ නිවැරදි බෙහෙත දන්නේ නැති නිසා මොකද ඒගොල්ලෝ දන්නවා මේ දේවල් කරොත්
ඔයාගේ ව්‍යාපාරයේ සාර්ථක වීමේ සම්භාවිතාව 90යි. 10%ක් තිබ්බා වැරදුනොත් නේ. ඉතින් බලන්න ගියාම සේවක බිස්නස් දිනුනේ මේ බිස්නස් ඉගෙනගත්ත ක්‍රමවේදවල දක්ෂතාවයන් නිසා නෙමෙයි අහම්බෙන්. මේ නිකන් දිනුනා ඒ වෙලාවේ ගාඩ සෙට් වෙලා. හොඳට මතක තියාගන්න එකට පස්සේ දෙකට දෙකට පස්සේ තුන කියලා කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ මොකද්ද? දැන් මං කියනවා මෙහෙම. මොකද දැන් මේ ටික බලන්න. ඔගොල්ලෝ තියෙනවා. හොඳ සහකාරියෙක් තෝරාගෙන විවාහ වීම. හොඳයි හොඳ අධ්‍යාපනය ලැබීම. අධ්‍යාපනය පස්සේ හොඳ සහකාරියෙක් විවාහ කර ගැනීම. ඊට පස්සේ හොඳ ළමයි හදලා හොඳ පවුල් ජීවිතයක් ගත කරලා හොඳට ඉඳලා දෙමව්පියන්ට සලකලා මැරලා යනවා. හරි? ඔය ඔක්කොම කරන්න ඕනේ 1 2 3 4 කියලා. හැබැයි අපි හඳුනාගත්ත නැති දෙයක් තියෙනවා මේ සමාජයේ වර්ධිත වෙනවා. ඒ මොකද්ද? නිවැරදි දේ අංක 1 කරාට පස්සේ 2 කරන්න ඕනේද? නැහැ. 3 කරන්න ඕනේද? නැහැ. ඇයි? ඒව නිකම්ම එනවා. එතන අපි නිවැරදිව පළවෙනි එක කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ඉතුරු ටික ඔක්කොම කරන්න ඕනේ. ඒක වර්ධින්නත් පුළුවන් හරියන්නත් පුළුවන්. පැහැදිලිද? මගේ විවාහයේදී මම නිවැරදි සහකාරිය තෝරගත්තට පස්සේ එතනින් පස්සේ මට තියෙන ස්ටෙප්ස් මම අමුතුවෙන් කරන්න ඕනේද? මගේ ළමයාට හොඳට උගන්වනවද? ඔව්. ගෙදර ටික හරියට කරනවද? ඔව්. නේද? එතකොට මේ හැම ස්ටෙප් එකක්ම කරනවා. හැබැයි මම පළවෙනි එක හරියට තෝරගන්න ඕනේ. හැබැයි මිනිස්සුන්ට උනේ පළවෙනි එක දන්නේ නැහැ. ඊට පස්සේ මොනවද? මේ බිස්නස් එකට මාකටින් දාන්න ඕනේ, මේ බිස්නස් එකට මාකටින් ප්ලෑන් එකක් දාන්න ඕනේ, මේකට බිස්නස් ප්‍රොපෝසල් එකක් දාන්න ඕනේ, මේකට සේවකයන්ට හොඳට සලකන්න ඕනේ. මෙහෙම 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 එන්න ප්‍රශ්න එක ගෙලුණා. මේ මේ පැටලුණා. මොකද මේ සීක්‍රට් එක අඳුනාගත්තේ නැහැ. මේක තමයි සීක්‍රට් එක. මේක තමයි මේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන එකම පාඩම. මේකෙන් පස්සේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න දෙයක් නැහැ. මේක හරියට කරගන්න ඇති. දැන් ඇති. තව මොකද්ද? අපිට ඉගෙනනවා. මේවා වර්ධිනකොට මේ මම උගන්වන මේ සමාජ විචිතවල පෙන්වන්නේ. අපිට ඉගෙනන මොකද්ද? මුළු ජීවිත කාලයම තියෙන මොකද්ද? ඉගෙන ගන්න. මරණ ඉගෙන ගන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? ඇයි දන්නවා පළවෙනි එක කරා ඒකෙන් හරියන්නේ නැහැ දෙවෙනි එක කරා ඒකෙන් හරියන්නේ නැහැ ඉතින් නෑ තව වාර ඉගෙන ගන්න තියෙනවා මං අහන්නේ දැන් ඕගොල්ලෝ මේක ඉවර කරන්න කවද්ද එතකොට බොරු වැඩක් නෑනේ නේද දැන් මෙතන මං නිකන් ඇවරේජ් එක ගත්තා අපි තුන අවුරුදු 40යි 45යි කියලා 40යි කියලා එතන දැන් මැරණක ඉගෙන ගන්න ඕනේද එහෙම අපිට ඉගෙනනවා හැබැයි එහෙම ඕනේ නෑ ඔබ නිවැරදි දේ දැන් ඉගෙන ගත්තා නම් ඉගෙන ගන්න ඉවරයි ආයේ ඉගෙන ගන්න දේ තියෙනවා නෑ හැබැයි වැරදි දේ උගන්වනකොට ඉතින් හැමදාම ඉගෙන ගන්න පුළුවන් හරි වැරදි දේ ඉගෙන ගන්න හැමදාම ඉගෙන ගන්න පුළුවන් මොකද ඒක හරි දේ නොවන නිසා මොකද ඒකෙන් නැවැත්මක් නැති නිසා ඒකෙන් තියෙන පැවැත්ම හරි දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක දැන් කරාට පස්සේ මට ඔයගොල්ලන්ට කයි කරන්න මහලුක දෙයක් නෑ ඉවරයි එතන මොකද බිස්නස් එක 100% සක්සස් වෙන්න ඕනේ ඊට පස්සේ මට ඕගොල්ලන් ආයේ ගෙන්නලා මම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මගේ ප්‍රෝග්‍රෑම් එකට එන්න කිව්වේ මට මාසික සැරයක් ඕගොල්ලෝ ගෙන්න ගන්න දෙයක් නැහැ. අපි දැන් මේක අර පහේ ශිෂ්‍යත් ක්ලාස් එක කරනවා වගේ කරන්න පුළුවන් නේ. එක එක දවස් දැන් ඉංග්‍රීසි පන්ති බලන්නකො. දැන් අපේ කාලේ මාසයක් ඉංග්‍රීසි පන්ති ගිහින් මගේ වැඩේ ඉවරයි. දැන් කොහොමද? අවුරුදු 2 3 4 5 අවුරුදු 10 ඉංග්‍රීසි පන්ති යනවා. නේ. ඒක ඔයගල අපි ළමනුත් එහෙමනේ එකේ වසරේ ඉඳන් ඉංග්‍රීසි පන්ති යනවා 11 වෙනි. තේ මට තියෙන ප්‍රශ්නේ මේකේ මොනවද මෙච්චර උගන්වන්න තියෙන්නේ මොකද මම දන්න ක්‍රම ඔක්කොම ඉවර කරන්න පුළුවන් මාසයි ඊට පස්සේ නිකන් ඔය වචන පාඩම් කරගෙන ඉන්න පුළුවන් එහෙමනම් හොඳට මතක තියාගන්න මෙන්න මේක තමයි ස්කිල් එක වෙන මොනවද නෙමෙයි people skill එක මිනිස්සු කව people skill කිව්වහම සේවකයින්ට ප්‍රිය වචනේ කතා කිරීම සේවකයින්ට සැලකීම මෙන්න මෙහෙම මෙහෙම පටලව ගත්තා හැබැයි මේ එකක්වත් නෙමෙයි මේ ස්ටෙප්ස් ගොඩක් තිබුණාට මේකේ පළවෙනි එක කරාට පස්සේ ඉතුරු ටික නිකම්ම වෙනවා මම නිවැරදි සහකාරිය හෝ සහකරුවා තෝරගත්තට පස්සේ එතන ඉඳන් නිකම්ම වෙනවා දැන් අපි පළවෙනි තෝරා ගැනීම වරදිට කරලා එතන ඉඳන් මොකද වෙන්නේ දඟලනවා මැරෙනකම් එහෙමනම් අපි සාර්ථක වෙච්ච ව්‍යාපාර අතලොස්ස අපි පරිශ්‍රණය කරා අපි අසාර්ථක වෙච්ච ව්‍යාපාර බහුතරයක් අපි පරිශ්‍රණය කරා කරාට පස්සේ එළියට ආවා හොඳම සාධකයක් සාර්ථක වෙච්ච ව්‍යාපාර පිටිපස්සේ තියෙන හේතුව සාර්ථක වෙච්ච ව්‍යාපාර පිටිපස්සේ තියෙන හේතුව තමයි ඒගොල්ලන්ගේ දන්නදි මිනිස්සු හිතුව මෙච්චර කාලෙක ඔයගොල්ලෝ ලක් එක නෙමෙයි ඒගොල්ලන්ට තියෙන ස්කිල් එකක්
ඒ ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඒක ප්‍රැක්ටිස් එකක්. ඒ ප්‍රැක්ටිස් එකේදී ඒගොල්ලෝ දන්නවා මගේ බිස්නස් එකට මෙන්න මෙයා තමයි සුදුසු මෙන්න මේ ජොබ් එකට. මෙන්න මෙයා තමයි සුදුසු මෙන්න මේ ජොබ් එකට. නිවැරදි පුද්ගලයා තෝරාපත් කර ගැනීමම තමයි මේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනය එහෙම නැත්නම් ආයතනය හදනකොට මොකක්ද කරේ? හොඳට තෝරලා බලන නිවැරදි පුද්ගලයව දැම්මා නිවැරදි තැනට. ඒ දැම්මට පස්සේ බැලුවද යාගෙන? බලන්න ඕනේ. එයා වැඩේ කරනවා. නේ? දැන් මේ ආයතනේ මේ හර්ෂ කියන මහත්මයා මෙතෙන්ද වෙලා ඉන්නවා. ආයතනයෙන් බලන්න ඕනේ ඔයා කීයටද දෙතෙන්ද ගියේ අපි අත්සනක් ගහගෙන ඉන්න කියලා. ආයතනයෙන් බලන්න ඕනේ එයා එතන ඉන්නවා. මොකද යාට ඒකේ එයා තමයි ඒක සුදුසු පුද්ගලයා. නේ? එයා තමයි ඒක සුදුසු පුද්ගලයා. එතකොට දැන් අපේ මේ අපේ කවුද ඩිරෙක්ටර් මැඩම් ඉන්නවා. එයාට එයා තමයි සුදුසු පුද්ගලයා. ඊට පස්සේ අපි එයාව බලන්න ඕනේද? එයාට ප්‍රිය වචනෙන් කතා කරන්න ඕනේද? එයාට පරි වැඩි කරන්න ඕනේද? නෑ. මොකද එයා ඒ වැඩේ කරගන්නවා. නේද? එතකොට එහෙමනම් හොඳට මතක තියාගන්න මේක තමයි සක්සෙස් එක. ඔයගොල්ලෝ මේ ප්‍රදේශය නිසා උදාහරණයක් කියන්න. ඔයගොල්ලෝ දන්නද නයිවල පැත්තේ හොටෙල් එකක් තියෙනවා. ත්‍රී ස්ටාර් ෆෝර් ස්ටාර් ලෙවල් එකේ හොටෙල් එකක් තියෙනවා. ආයතන. ඔය ආයතනේ පටන් ගන්න මුළු මිනිස්සු ඔක්කොම හිනා වුණා. මෙහෙ මොන හොටෙල්ද මේ වගේ හොටෙල් වල ගවු දින්නේ රුපියල් 10යි 20යි රූම් එකක් මේ දෙන්න පුළුවන්. හැබැයි දැවෙන්ත හොටෙල් එකක් ගහව රූම් රේට් එක රුපියල් 25000යි 30000යි. කවුරුත් ඉන්නේ නැහැ. වින්ද විදියක් නැහැ. හැබැයි මෙයා ගෙමු හෝටෙල් එකක්. මේ පැත්තේ ලොකුම හෝටෙල් එකක්. එතකොට මේක ගහලා මොනවද කරේ? කවුරුත් ගන්න දෙකක්. ඉතින් මෙයා සුද්ධව ඉන්නවා. එතකොට සුද්ධ කවුරුත් ආවේ නැහැ. එතකොට මේක අපි බලමු මේ මේ සිද්ධිය ඕගලන්ට හොඳ ආදර්ශයක් දෙනවා. දැන් මේ හෝටෙල් එක මේක නයිවල මේව ගියාම මෙතන නයිවල තන්ති දෙනවා මෙතන හෝටෙල් එක දිනවා මෙතන වියංගොල් ටවුන් එක මේ පැත්තට කිලෝමීටර් 17ක් විතර නම් කටුනායක එයාපෝට් එක දිනවා කටුනායක මෙතන කිලෝමීටර් මං හිතන්නේ 12 13ක් ඇති හෝටෙල් එකට 12 කොහොමද පැය භාගෙන් එන්න පුළුවන් ඊට පස්සේ මෙච්චරකල් ලංකාවට එන සුද්දෝ එයාපෝට් එකට එනවා එයාපෝට් එකට එයාපෝට් ගාඩන් හෝටෙල් එකේ නවතින එහෙම නැත්නම් කොළඹට ගිහිල්ලා නවතිනවා නැවතිලා අද නැවතුනවා කොළඹ හෙට යනවා සීගිරි නුවර එළිය ටුවර් එක යනවා ගයිඩ් ලාරගෙන මේක තමයි තිබුණේ කටුනායකින් බැස්සා කටුනායක හෝටෙල් එක නැවතුණා නැත්නම් කොළඹට එල්ල නැවතුණා ඊට පස්සේ දෙවියන් විසින් රූට් එක පටන් ගන්නවා එතන මෙතෙන්ද මේ වයර් ආයතනය ආවා ට්‍රයි කරා සෙනග සුද්දන් ගන්න පොඩ පොඩ ආවා හැබැයි වැඩේ උනේ නැහැ ඊට පස්සේ මෙයා මොනවද කරන්නේ මේ අයිතිකාරයා අයිතිකාරයා දැන් කොතනද ඉන්නේ මෙතනද නෑ නෑ මෙයා මෙතෙන්ද ගේනවා ජෙනරල් මැනේජර් කෙනෙක් බිස්නස් එක ලංකාවේ තියෙන ප්‍රසිද්ධ මේ මේ ට්‍රැවල් ඒජන්සි තියෙන කම්පැනි එක ජෙනරල් මැනේජර්ට හොඳට එක්ස්පීරියන්ස් තියෙනවා කන්ටැක්ට් තියෙනවා එයා ඔය සෙක්ෂන් එකේ තමයි ඉන්නේ යාට කියනවා අය මම වට දෙන්න හොඳ පැකේජ් එකක් ෆැමිලි එකත් එක්ක මෙන්න හොටෙල් රූම් එකක් තියෙනවා මෙතන ඇවිල්ලා මේකේ මට කස්ටමර්ස්ලා කියන්නේ. ඔයා මේ වැඩේ කරොත් ඔයාට මේක කරන්න පුළුවන් නම් ඔයාට ජොබ් එකේ ඉන්න පුළුවන්. ඉතින් නැත්තම් මාස 5ක් විතර බලලා ජොබ් එකෙන් අයින් වෙන්න පුළුවන්. හරි. එතන මේ පුද්ගලයා මෙන්න මේ කොළඹ දින හෝටෙල් එකට ගිහින් ඔන්න මෙතෙන්ට එනවා දැන් කොයන් කරා එකට. මෙයා මොනවද කරන්නේ? මෙතෙන්ට ආවා. එයාගේ තියෙන කන්ටැක්ට් කරා මෙතෙන්ට එන සුද්දෝ කිලෝමීටර් 12ක් නැත්තම් 15ක් විතර ඇවිල්ලා කොයන් රෝ එකේ නැවතිලා එතනින් දෙවෙනි දවසේදී රූට් එක යනවා. අද වෙනකොට නයිවල මේ ප්‍රදේශයේ ඉන්න කට්ටිය නිසා මම මේ උදාහරණ ගත්තේ. ඔයගොල්ලෝ පේනවා හවුස් එක ගියාම දැන් සුද්ද ඇවිදිනවා නයිවල හන්දියේ. දැන් නයිවල හන්දියේ තියෙන රෙස්ටුරන්ට් වල ගිහිල්ලා සුදු ජාතිකයෝ හවුසට බිය බොනවා රෙස්ටුරන්ට් වල. ඒගොල්ලෝ ඒ රටේ වගේ දැන්. ඒතර නයිවල හන්දියේ දිනුනු වෙනවා. එතන මේ වෙනස කරේ කවුද? හැබැයි අයිතිකාරයා මෙතෙන් දැවිලා try කරා නම් මේක කරන්න පුළුවන්ද? කරන්න බෑ. හැබැයි අපි 90%ක් මොනවද කරේ? මම දැන් අපි කාටරි යවුණාගේ කොහොමද කරන්නේ කියන්නේ? මම try කරා, මගේ contact තියෙනවා, මගේ ඒගොල්ලෝ කරා මට business තියෙනවා, මම කරනවා, මගේ මම අවුරුදු ගානක් දැන් මේ business එකේ ඉන්නවා. මම ඇවිල්ලා තියෙන කොතෙන්ද දැන්? මේකට ඇවිල්ලා තියෙන්නේ.
ඒක තමයි වැරද්ද. ඊළඟ තමයි printing තව උදාහරණයක් අතු 80 90 දශකේ පටන් ගත්ත printing press එක. මේ printing press එක සාර්ථක වුණා. අපි බලමු කොහොම සාර්ථක වුණේ කියලා. මුල අවුරුදු දෙක මේ printing press එක දෙකක් අවුරුදු පහක් විතර. බෑ. මේකේ නෝනායි මහත්තයා පටන් ගන්නෙ නෝනා නර්ස් කෙනෙක් මහත්තයා පිටරට ගිහිල්ලා ලංකාවට ආවේ. ආවට පස්සේ කියනවා printing press එක පටන් ගමු කියලා මේ දෙන පටන් ගන්නවා. මේ press එක ඇද යනවා. මේක පටන් ගන්න මට මතක දෙනවා 88 වගේ. එතකොට ඉතින් JP කලබලක් ආවා. 91 92 93 වගේ මේකට කියනවා අපි මේක නවත්තමු. දැන් සේවකින් ගේ පඩි දෙන්නත් බෑ මේක කරන්න බෑ. මෙන්න බලන්න වැටෙන්ගේ business එක. ඊට පස්සේ මේ printing press එක එහා පැත්තේ තියෙනවා පරණ printing press එක. ඒක අවුරුදු ගාණක් ඉස්සෙල්ලා පිට එකක්. ඕකේ ඉන්නවා මේ ජයසේන කියලා මේ සේවකේ. එයා තමයි පරණ සේවකයා. ඒතකොට ඉතින් ඒ කාලේ අවුරුදු 50ක් විතර ඇති. මේ සේවකයාට මේකට දවසක් කතා කරගෙන කියනවා ජයසේනෙන් ඔබ අපේ business එකට. අම්මා අන්නෝන මං එන්නම් මේ හැබැයි ජයසේන වායිනවන ඔයගොල්ලන් ගාව දැන් යන continuous order එකක් තියෙනවා. ඒගොල්ලන්ට ආපු order එක ඇතුළත පස්සේ ඒක අයියෝ නෝන මං අරන් ඉන්න මාත් එක තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ජයසේන නෝ printing press එකට එන්නේ අර permanent order එකේ තරගෙන. ඒක එකක්. ඒ order එක එතකොට මේ ආයතන එකතු වෙනවා ජයසේන නෝ මෙතෙන්ට. අයිතිකාරය ඉන්නවා මෙතන. ජයසේන නෝ මෙතෙන්ට ගේනවා order එක. ජයසේනගේ order. ජයසේනගේ contact මරණ දැන්නේ මනම් මනම් තියෙන ඔක්කොම මෙන්න ජයසේනත් එක්ක එනවා. එතන මේවා මෙයාට තිබිච්ච නැති ඒවා. ව්‍යාපාරයේ දියුණු වෙනවා. මේගොල්ලෝ offset machine ගේනවා. ඉස්සර එතකොට මීරිගමෙන් පටන් ගත්තාම කොළඹට නිකන් offset තිබුණේ නැහැ 80 දශකේ. මේගොල්ලෝ printing press එකක් විදිහට offset machine මෙහාට ඉස්සෙල්ලාම ගේනවා මේ ප්‍රදේශයට. ගේලා මේක දියුණුලා ඊට පස්සේ දැන් වෙනකොට ආපහු කාලයක් ගිහිල්ලා ඒගොල්ලෝ රාගමට මාරු වෙනවා branch එකක් open කරනවා. ලොකු ව්‍යාපාරයක් වෙනවා. එතකොට මේක දෙවෙනි උදාහරණය. මේක තේරුම් ගන්න. එතකොට මෙන්න මේක අපිට අහුනේ නැහැ. ඇයි ඒ? ව්‍යාපාරිකයෝ හිතුවා ව්‍යාපාරික ගියකම ඕගොල්ලෝ කරපෝ අපි කරපෝ අංකකේ දේ මොකද්ද? මං තමයි මේකේ අයිතිකාරය. මං ඉඳ ගන්න ඕනේ මේ 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 හෝල් එකේ මෙතන. මම ඉඳ ගන්න ඕනේ මේ හෝල් එකේ මෙතන. ඊට පස්සේ කුසියවකෝ ටික තම තමාගේ නිරතලන ඕම ඉන්නේ කියලා. වැරදුනා. හැබැයි කීප දෙනෙක් හරි උත්තරේ දුන්නා. හැබැයි මම දන්නවා ප්‍රායෝගික ඔකුළු විදිහ මෙතන නෙමෙයි කියලා. බොහෝ දෙනෙක් උත්තරේ දුන්නට ඉන්නේ මේක ඇතුලේ. ධම්මික පෙරලා කිව්වා වගේ. එහෙමනම් ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය රඳා පවතින්නේ වෙන කිසිම දෙයක් නිසා නොවේ. ඔබ මෙතෙන්ට ගෙනලා දාන සේවකයා. ඒ සේවකයා මොනවද ඊට පස්සේ කරන්නේ? ඔයා ඊට පස්සේ මොකද? ඔයාට ඊට පස්සේ ප්‍රශ්නයක් තියෙනවද? ලොකු ප්‍රශ්නයක් නැහැ. එයා ආයතනය ප්‍රියමනාප කරනවා. ආයතනයේ තියෙන ප්‍රශ්න විසඳනවා. ආයතනය හොඳටම කරනවා. එයා ඒ වැඩේ කරයි. ඒ වැඩේ අපි කරන්න ඕනේ නැහැ. දැන් හැබැයි අපි ඒ වැඩේ කරන්න නේද ගියේ? බෞතරේ. හරි අපි මං හිතන්නේ අවුරුද්දට කලින් කතා කරායි මං හිතන්නේ රෙස්ටුරන්ට් හෝටල් කට්ටියක් එක්ක. එදෙන් දෙලියට ආපු දේ තමයි ඒ කේටරින් එක. කේටරින් හිමිකරුවා ප්‍රධාන වශයෙන්ම දිගින් දිගටම ගියාගෙන හිටියේ මම අවුරුදු ගානක් මේක සාර්ථකව කරා. අවුරුදු ගානක් සාර්ථකව කරපු නිසා මට එයා දැන් ඒකට එයා මානසිකත්වයක් හදාගන්න මොකද්ද? මේක කරන්න සුදුසුම පුද්ගලයා මම. ඒක හරිද? වැරදි. ඒක වැරදි. හේතුව තමයි ඔබ අවුරුදු 10ක් සාර්ථකව ව්‍යාපාරයක් කරාගෙන ඉන්න සුදුසුකමක් නෙමෙයි ඉතුරු අවුරුදු 10ක්. අපි මේ හිතනවා දැන් මම උදාහරණ කියන මම කීපෙක ඔප්පු කරන්න එපා. අර්ජුනට දුන්න ක්‍රිකට් මැච් එක දිනුවා. එච්චරයි. ඊට පස්සේ ඉස්සරහට යන්න පුළුවන්ද? ඒ සාර්ථකත්වය. බෑ. ඉතින් එහාට යා ෆේල් වෙනවා. මොකද ඉතින් එහාට පරිසරය වෙනස්. පරිසරය වෙනස් වෙන එකම විදිය නෙමෙයි. ඔබ අවුරුදු 10ක් හෝටලේ සාර්ථක කරලා දැන් එකපාරට පල්ලයට කඩා වරන හේතුව තමයි දැන් පරිසරය වෙනස්. ඔබ ඉන්නේ කලින් පරිසරයේ. දැන් එතකොට එතුමා හිතුවා මේක මට මෙහෙම ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් මෙතෙන්ට දේශපාලනයට. බෑ ඒක වෙනස්. එතකොට සරත් ෆොන්සේකා යුද්ධයේ දිනුවා. නමුත් එතනින් එහාට ඉස්සරහට එතුමාට යන්න බෑ. මොකද ඒ සිස්ටම් එක මෙතෙන්ට සෙට් වෙන්නේ නැහැ. එවනම් එතෙන්ට එන්න ඕනේ වෙන කෙනෙක් එන්න ඕනේ. මේ ඔපරේෂන් එකට බහින්න බෑ අපිට. ඔබ ව්‍යවසායකයා කියන්නේ නවෝත්පාදනය කරන පුද්ගලයා පමණයි. ඒක ප්‍රැක්ටිස් කරන විදිහක්.
එතන මේ වැරද්ද පහුගිය අවුරුදු 50ම වුණා. පහුගිය අවුරුදු 100ම වුණා. ඒකේ නිර්මාණයේ අන්තිම කොටස තමයි මේ ඉන්නේ. ඔගලෙන් පස්සේ මේක කැඩෙන්න ඕනේ. ඒක නිසා සමාජයේ මොකද ඇදිච්ච රැල්ල? ගෑන් ළමයි ගුවා. පුතේ දුවේ. උබලා බිස්නස් කාර්යයක් නම් බඳින්නේ නැහැ. මොකද මිනිහව බැන්දොත් රැයට තොඩ පැය 24ම වැඩ, ගෙදර නෑ, නිවාඩු නෑ, ව්‍යාපාරිකයෝ නම් බඳින්නේ බා කොයි වෙලේ කඩන්වටේ ඉඳන්. මොකද සම්භාවිතාවක් තියෙනවා මේගොල්ලන්ට. ඒක නිසා රුපියල් 15000 පඩි ගන්න හරි කමන්නේ නැහැ. ජොබ් එකක් කරන එකේ කොහෙදපා. මේක නිර්මාණය වුණේ මෙන්න මේ වැරද්ද නිසා. ඇයි? ව්‍යාපාරිකයා ඉන්නේ මෙන්න මේ ඔපරේෂන් එකේ. ඇයි? මට විශ්වාස මාව විතර මේ මිනිස්සුන් මේව කරන්න දෙන්නේ නැහැ. කැෂියර් එකට කවුරු හරි දැම්මොත් ඌවරකම් කරනවා. ඒකට දාන්න එපා. උඹලට තේරෙන්නේ අපි දන්නවා බිස්නස් කරලා. කැෂියර් එකට නම් අම්මයි තාත්තයි මමයි වයිෆ් කරන කවුරුවත් ඉන්නේ නැහැ. දැන් මම අහනවා අලුතෙන් සාර්ථක වෙච්ච හෝටෙල් අයිතිකාරයෙක්ගෙන් තව බ්‍රාන්ච් එකක් දාන්න සල්ලි දෙනවා හොඳට. මම මෙතනින් යට යන්නේ. උඹලට මේවා තේරෙන්නේ. බිස්නස් එක දැම්මොත් මේවා හොරගම් කරනවා. මේවා කරන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ රංජිත් පේජ් කාල්ග්‍රස් එකේ එහෙම හිතුවනම් අවුට්ලට් 340 50ක් ඉන්නේ නැහැ. ඒ එක අවුට්ලට් එකවත් ඉන්නේ කැෂියර් කවුද කියන්නේ එයා දන්නෙත් නැහැ. කවදාවත් දැකලත් නැහැ. කවදාවත් ඒ අවුට්ලට් එක බලන්නෙත් නැහැ. හැබැයි බිස්නස් එක යනවා. එම යන්නේ එයා මුලින්ම මනස සකස් කරගත්තා මෙතන සෙටල් වෙන්න. මෙතෙන්ට හරි පුද්ගලයා දාන්න. එහෙනම් කොමෙන් රෝ ආයතනයේ සීග්‍ර ජීවුණක් සා ඒ පැත්ත බලාද වෙනස් කරන්න පුළුවන් වුණා අයිතිකාරයට නෙමෙයි අයිතිකාරයගේ පීපල් ස්කිල් එක නිසා. එහෙනම් ඔබ තදින චැලෙන්ජ් එක මොකක්ද? මෙන්න මේ නිවැරදි සේවකයා තෝරා ගැනීම. නිවැරදි සේවකයා තෝරාගත්තට පස්සේ අපි ආගෙන බලන්න ඕනේද? හරියටම එතන මේකෙන් අදහස් වෙන්නේ නැහැ ඔබ SPR ගැන පැත්ත කරලා ඉන්නවා කියලා. ධම්මික කරලා කියනවා මම ව්‍යාපාරයේ මෙහෙයුම් වලට සම්බන්ධ වෙන්නේ මොනවාරි සීරියස් ප්‍රශ්නයක් ඇතුණා මොනම සම්බන්ධ වෙන්නේ. හරි. දැන් මේකේ තියෙනවා එයා කියනවා මම සම්බන්ධ වෙනවා හැබැයි මම සම්බන්ධ වෙලා සතියක් මම මැනේජ්මන්ට් එක මගේ අතට ගන්නවා. මෙයා කියනවා මම මෙතෙන්ට මම අතට ගත්තා. හැබැයි ඉතින් මම මැනේජ්මන්ට් එක අතට ගත්තට පස්සේ ටිකක් අමාරුයි. උගක් ඉන්න සීනියර් මැනේජර්ස් නම් උඹ දෙනකොට අයින් වෙන්න වෙනවා. චෙයාර්මන්ලා සීඔලා මාරු වෙනවා. ඒක තමයි මගේ ස්ටයිල් එක. ඇයි? මම සෙට් කරපු ගයිඩ්ලයින් එකට යන්නේ නැත්තම් මම සතියක් ඇවිල්ලා මේකට ඇවිල්ලා මට ඕන විදිහට ට්‍රැක් එක ආයි ට්‍රැක් එකට දාලා ආයි මම මෙතන ඉන්නවද නෑ ආපහු ගිහින් මෙතනම වගේ ඉන්නවා මම මෙතන ඊට පස්සේ ඉන්නේ නෑ එහෙනම් මේක තමයි ප්‍රින්සිපල් එක මේ ප්‍රින්සිපල් එක අවබෝධ කරගත්ත මිනිස්සු ව්‍යාපාර ගොඩනගනවා සීග්‍රේ දිනු කරනවා සීග්‍රේ නේ එතකොට උගන්න පේනවා දම් රෝධ එතකොට ඔය මොනවද සනිරෝධ පෙරයන් සන්ස් හවුස් ඔෆ් ෆැෂන්ද පැන්නිද තිලක වර්ධනද එතකොට සොෆ්ට් ලොජික්ද අබාන්ස්ද කාගිල්ස්ද මේ ඔක්කොම යන්නේ මේ සිස්ටම් එකේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මේ අයිතිකාරය මේ බිස්නස් එකේ ඉන්නේ අර අබාන්ස් එකේ අයිතිකාරය කවුද දැන් අපි අබාන්ස් කරන අයිතිකාරය දන්නවද කවුරුත් අහලවත් තියෙනවද කවුද කියලා අබාන්ස් නේ අයිතිකාරය කවුද ඔව් යා මේ යා මිසිස් අබාන්ස් යාගේ නම අබාන්ස් අපේ කවදාවත් එයා ඔපරේෂන් එක ගියේ නැහැ බ්‍රාන්ච් එකක් බලන්න එන්නේවත් නැහැ එයා පස්තරේකවත් නැහැ දැන් දන්තරාමනායක කියලා කවට ඕගලන්ට පුළුවන් එක ෆොටෝ එකක් වෙන්න එක පස්තරේක අඩුම ගානේ මේ වෙලාවේ ඉන්ටර්නෙට් ටයිප් කරලා පුළුවන් දෙක ෆොටෝ එකක් ගන්න නැහැ එයාට ඇයි එයා ඉන්නේ මෙන්න මෙහෙ හැබැයි සමහර මිනිස්සු වැරදිලා එනවා බිස්නස් එකට අනවශ්‍ය දෙයක් ඉලිප් වෙන්න හදනවා බිස්නස් එකට ඒගොල්ලෝ හිතනවා මම තමයි කියලා එනවා ඒ ආපු මිනිස්සුන්ට මොකද උනේ හොඳට බලන්න කඩාවි වැටෙනවා බිස්නස් එකට ආපු මිනිස්සුන්ට කඩාවි වැටෙනවා උදාහරණයක් අපි ගත්ත සිද්ධාලේප මහත්තයා බිස්නස් එකට ආවිලා ඩොමිනේට් වුණා ඊට පස්සේ ආ දේශපාලන අනම්මනම් ගිය ගමන් ආපහු මොකද වෙන්නේ කඩාවි වැටෙනවා හැබැයි දැන් අබාන් එළියට ආවේ නැහැ කවුද දන්නේ එයා මෙතනමයි ඉන්නේ. එයා මේක ඔබ්සර්ව් මෙතන නිවැරදි පුද්ගලයා මෙතෙන්ට දානවා. මෙතෙන්ට දානවා. දියුණු වෙනවා. එහෙමනම් ඔබ බිම්මල් බිස්නස් එකේද හෝටලේද මොනවද කියන එක කේටරින්ද කියන එක ඕගොල්ලෝ දැන් ඔය කරගෙන යනවනේ බිස්නස් එක. ඒක සාමාන්‍ය සාර්ථකයි. හැබැයි ඔතනින් එහාට යන්න බෑ. ඔතනින් එහාට යනවා නම් එක දෙයයි තියෙන්නේ. ඒ මොකද්ද? කස්ටමර්ස් ලව නිර්මාණය කිරීම. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ කවුද? කවුද කරන්නේ මෙච්චර කාලෙක ඉඳන් ඉතින් මම කරනවා කියලා. එහෙම කරන්න බෑ.
එහෙමනම් ඕගොල්ලෝ මෙතෙන්ට ගේන්න ඕනේ people skill එක ඕගොල්ලන් ගේන්න. නිවැරදි පුද්ගලයා මෙතෙන්ට ගේන්න ඕනේ. ඒ පුද්ගලයා ඔබට ගේනවා අර හෝටල් එකට උනා වගේ customers ලා. එතන අර press එකට උනා වගේ customers ලා. ඒ පුද්ගලයා ගේනවා. එහෙමනම් සාර්ථක වෙච්ච ව්‍යාපාර හැම එකක්ම සාර්ථක වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට customer එනවා. සමහර ව්‍යාපාරවල ඔබගේ සම්බන්ධතාව වලින්ම customer එනවා. දැන් උදාහරණයක් අපි තුම අපි හෝටල් එකක් කරනවා. දැන් අපි දන්න හෝටල් එකක් තියෙනවා. ඒ හෝටලේ දියුණු වුණා. ඒ හෝටලේ දියුණු නම් බලපුවා දැන් මමත් ඉඳගෙන බැලුවා මාසික ආදායම. ආදායම කියන්නේ මේ මේ net profit එක ලාභය. ලක්ෂ 20යි. හරි. මාත් එක්කම අපි එකට වැඩ කරපු පුද්ගලයෙක්. දැන් ලක්ෂ 20ක් එනවා මාසිකට ලාභය. දැන් හැම මාසිකව ලක්ෂ 20ක් යා ෆික්ස් ඩිපොසිට් එකක් දානවා. ඒකයි මම දන්නේ. ඒතර ප්‍රොෆිටබල් ලක්ෂ 20ක්. හැබැයි දැන් එයාව මෙතෙන්ට ගෙන්නුවොත් හරි කවුරුනේ ගෙන්නුවොත් ඒගොල්ලෝ ඇවිල්ලා මොනවද කියන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ මම මහන්සියලා වැඩ කරා, අපි පැය ගාණක් වැඩ කරා, අපි අපිට මිෂන් එකක් තිබුණා ඕනේ කියන්නේ. ඒක නෙමෙයි හේතුව. ඇත්ත හේතුව ඕක නෙමෙයි දැන්. ඕක හේතුව වුණා නම් මේ ලංකාවේ බිස්නස් කොච්චර දියුණු වෙන්න ඕනේ? උනන්දුව තියෙන, අධිෂ්ඨානය තියෙන, පැය 24ක් වැඩ කරන, දුක් විඳින මහන්සියලා ආපු පීඩිත මිනිස්සු කොච්චර ඉන්නවද? ඕගොල්ලෝ තේරුම්. එහෙම දියුණු වෙන්නේ නැහැ. එක බොරු කතාවක්. දැන් මෙයාගේ සාර්ථකත්වය මම කියන්න. අපි දැන් බැලුවා මෙයාගේ බිස්නස් හෝටල් එක අවුරුදු 20ක් විතර නම් පටන් අරගෙන. ඇත්තටම දැන් මාසික ලාභය ලක්ෂ 3යි. එතකොට මේ ලක්ෂ 3 10 20 උනේ කොහොමද? ලක්ෂ 17ක් වැඩියෙන් එන්නේ කොහොමද? ඒක තමයි යාගේ ජයග්‍රහණය දියුණුව. දැන් එතකොට ඔබ බිම්මල් හදනවා නම් ඔබට බිම්මල් වලින් මාසිකට රුපියල් 50,000 ලක්ෂයක් ලාභය හම්බුනේ. හැබැයි ඔය බිස්නස් එක ඔබ පැනලා දැඟලුවා ලක්ෂ 20ක් ලාභේ ඉන්නේ නැහැ. හැබැයි ඔබ මහන්සි වෙනවා. ඒක නිසා ඔබට මහන්සි වෙන්න මොනවද කියන්නේ? දැන් මේ බොරුව වහන්න. හිතුවොත් කළ නොහැක්කක් නොමෙත. අදිෂ්ඨානය ජයග්‍රහණය. කියලා බොරු ටිකක් කියන්නේ. ඔබ බොරු. ඒ මේකක් නැහැ. මොකද ඉතින් ඇත්ත? ඇත්ත තමයි මේ ව්‍යාපාරවල තියෙනව එකතරාකට සම්බන්ධ වෙනවා. මෙන්න මේ people skill එක. මෙයාගේ ව්‍යාපාරය ඒතර මං අහුව ඒතර ඉතුරු ලක්ෂ 17 කොහෙන් දෙන්නේ? එයා කියනවා ඒ 17න් තමයි මගේ business එක convert උනේ. මීට අවුරුදු 4කට 5කට කලින්. ඒතර මං අහුව ඒක කොහෙන් දාවේ? ඉතුරු ලක්ෂ 17 වෙන්නේ එයාට හම්බ වෙලා තියෙනවා මෙතන BU factory garment වගේ. එතකොට garment වල කෑම order එක එන නිසා ඒ වල ලාභේ ලක්ෂ 15,000ක් පයින් ඔක්ෂුප්ලා. එක ගාමන්ට් එක මම කො එච්චර එන්න පුළුවන්ද? ගණන් හදලා බලුවම එක ගාමන්ට් එකකින් 1 මිලියන් කෑම ඕඩර්ස් එනවා. එතකොට ඉතින් ඔකන හෝටල් වලින් නිසාම දන්නවා සාමාන්‍ය මේවන් ලාභේ 10% නෙමෙයි කියලා. නේද? ලාභේ සාමාන්‍ය 60-70 වෙනකන් යනවා. හේතුව තමයි එයා මේ කෑම ටික හදන්නේ මේ ඕඩර් එක විතරක් නෙමෙයි. බල්ක් එක හදන්නේ. නේද? කඩේ ඕඩර් එක හදන්නේ. ඉතින් මෙතන මේ පැත්තම කටින් නිසා දන්නවාද කවුද කියන්නේ කියලා කිව්වද? එතකොට ඔයගොල්ලෝ දන්නත් මං කියන එක හරියම හරි කියලා. එතකොට මේ දවැන්ත බිස්නස් එකක් බවට පත් වෙනවා. එතකොට දැන් මේක තහවුරු කරන්න මෙයා මේකේ ලාභයෙන් හැදුවා කෝටි 2ක් පැනලා බිල්ඩින් එකක් මේක. මොකද ලාභේ? ඒකේ ණය නැහැ. ඒකේ මොනවත් නැහැ. හරි ණය නැහැ. සුද්ධ ලාභය. එතකොට මේක තවත් ලස්සනට දැන් මේ කියන පුද්ගලයා ඒලෙවල් කරන් යනකොට මගදී ඒලෝ විභාග යන ගමන් කියනවා මම විභාග කියන්නේ මම යනවා කියලා හැරලා ගිය පුද්ගලෙ. එයාගේ යාළුවා අහනවා ඇයි එහෙම යන්නේ? නෑ නෑ මම යනවා මට වැඩක් නෑ මම හෝටලෙට යනවා. එතකොට එයා දැන් ප්‍රශ්නේ තියෙන එයා කියනවා මම එදා හැරුන් නැත්තම් මොකද වෙන්නේ? මම අද කොයර් කම්පැනි එක ටයි එකක් දාගෙන මාසෙක රුපියල් 50,000ක් ගන්න ජොබ් එකක් කරනවා කාර්යය පුත්‍යාගෙන හරි ලොක් එකක් වගේ ඉන්නවා. හැබැයි අද මම ලක්ෂ 20ක ලාභයක් ලබනවා. එතකොට ඒ කැම්පස් එකේ ඒ ඉස්කෝලේ යාගේ ඉස්කෝලේ එයා තමයි දෙවෙනියටම ලොකුම ලාභ ගන්න පුද්ගලයා. පළවෙනි එක කියලා බිස්නස් ව්‍යාපාරිකේ මීරිගම ලොකුම ප්‍රින්ටින් ප්‍රෙස් එක කරන එක තමයි ඒගොල්ලගේ බැච් එකේ ඉස්කෝලේ අංක 1 මෙයා තමයි අංක 2. එතකොට ඕගොල්ලෝ දන්න මීරිගම පැත්තින් නම් මෙතනදී මීරිගම ලොකුම ප්‍රෙස් එක කාගෙන් කියලා දන්නවා. මම අන්නේ ඒක තමයි කියන්නේ. එතකොට
මේවා උනේ කොහොමද? මේවා උනේ මේ පුද්ගලයා දැන් මම මේ කියන පුද්ගලයා මේක දැනගෙන හිටියේ නැහැ. මේ මේ ස්කිල් එක. හැබැයි නොදෙනුවත්වම ඒගොල්ලන්ගේ ක්‍රියාත්මක වුණේ මෙන්න මේ people skill එක. ඒතර මෙයාට මේ කෑම ඕඩරේ එන්නේ එයාට තියෙන සම්බන්ධතාවයක් අරගෙන. හරිදින relationship එක. ඒක people skill එක. ඒ සම්බන්ධතාවය හරහා එයාට මේ ඕඩරේ ආවේ නැත්නම් එයා අතට සාමාන්‍ය මට්ටමේ දිනුනු කඩිනා. ඒතර මම කිව්ව printing press එකේ එදා ජයසේන ආවේ නැත්නම් ඒක සාමාන්‍ය මට්ටමේ press එකක්. නේද මේ ලංකාවේ ඔබතර press තියෙන්නේ නේ? ප්‍රෙස්ටිනෝ හැබැයි මේ ලංකාවේ ඕන තරම් හෝටල් තියෙනවා. හැබැයි හෝටල් කීපයයි උඩට එන්නේ. එහෙම එන්නේ කොහමද? නේ. දැන් මේ පැත්තේ ගත්තොත් අපි කොහොමද උඩට එන්නේ? එහෙම නැත්නම් කුඩලේ කොහොමද උඩට එන්නේ? එහෙම නැත්නම් අපි ගම්පහ පැත්තට ගියොත් එහෙම අර මොනවද පේස්ට්‍රි ඉස්සුවද මොනවද පේස්ට්‍රි ෂොප් එක කොහොමද උඩට එන්නේ? අනිත් ඒවා තියෙනවා. එතකොට මෙතෙන්ට එන ඔයගොල්ලන් අපිට ඕනේ නැහැ නිකන් හෝටලයක් කරන්න. නිකන් කේටර් එකක් කරන්න. මේ ප්‍රින්සිපල් එක දැම්මට පස්සේ ඔයගොල්ලෝ වෙන්නේ ලොකු ව්‍යාපාර ජාලයක් අපිට ඕනේ වෙන්නේ. අපිට ඕනේ නැහැ නිකන් පොඩි සුපර් මාකට් එකක් දාගෙන මේ මේ සාර්ථක වෙලා ඉන්න. කැටි කරන්න. ජාලය අපි කොහොමද? ඔයගොල්ලන් කේටරින් ජාලයක් බිම්මන්ලන් එක්ස්පෝට් කරන බිස්නස් එකක් නේ. ඒකට තමයි මේ ස්කිල් එක ඕනේ වෙන්නේ. හරි මෙහෙනම් මෙන්න මේකයි ස්කිල් එක. මේ දෙක තුන ගැන කලබල වෙන්න එපා. එක හරියට තෝරගන්න ව්‍යාපාරය. නිවැරදි පුද්ගලයා මෙතෙන්ට දාන්න. ඒ පුද්ගලයා නිවැරදි පුද්ගලයා නෙමෙයි නම් ටග් ගාලා අයින් කරලා නිවැරදි පුද්ගලයා මෙතෙන්ට දාන්න. ඒ පුද්ගලයාට බාර දෙන්න මෙතෙන්ට එන පුද්ගලව තෝරගන්න. එයා ඒක කරයි. එහෙම කරන්න බැරි මිනිස්සු මෙතෙන්ට දාන්න එපා. දැන් අපි බලන ව්‍යාපාරය මොකක්ද තියෙන ප්‍රශ්නේ? මෙතෙන්ට දාලා ඉන්නේ එයාගේ ඥාති මල්ලි කෙනෙක්. එහෙම නැත්නම් එයාගේම මල්ලි. ඉතින් මේ වැඩේ කරන්න බෑ. නේ? මගේ මල්ලියේ බිස්නස් එක මෙතෙන්ට දානවා කියන්නේ වැඩක් නෑ. මොකද එයාට තියෙන්නේ මගේ කන්ටැක්ට් එකමයි. පොඩි වෙනසක් වෙයි. නැත්නම් මට මෙයා පාලනය කරන්න බෑ. හැබැයි ව්‍යාපාරිකව වැරදි විදිහට තීරණයක් ගන්නවා. නෝනා මෙතන ඉන්න ඕනේ, අම්මා මෙතන ඉන්න ඕනේ, තාත්තා මෙතන ඉන්න ඕනේ. කවදාවත් ව්‍යාපාරය වෙන්නේ නැහැ. නේ? දැන් එක හිමිකරුවෙක් අජිත් මහත්මයා එතුමාට එතුමාගේ යාළුවෙක් කියලා කියනවා මේ මම හදනවා පොඩි බේබි මොනවාද අර පොට්ටෝ වගේ පොට්ට පෙන්ට්‍රස් මට මේක උගලට දාලා දෙන්න පුළුවන්ද පුළා සපෝට් එකක් දෙන්න අජිත් මහත්මයා අජිත් අයියා එයා කියනවා මගේ නෝනා බඩු දැම්මත් දාන්නේ පර්චේසින් මැනේජර් හරහා මෙතන ඉන්න පර්චේසින් මැනේජර් ඒක නිසා මට නම් කියන්න බෑ ඔයා මං දෙන්න නම්බර් එක පර්චේසින් මැනේජර්ට කතා කරන්න ඔන්න යා ව්‍යාපාරෙන් ඈත් වෙලා ඉන්න තරම් නේ මෙතන නැහැ. අපි නම් ආන්නේ. මම කරලා දෙන්නම්. වැඩි. මම බාර ගන්නවා. හරි හරි. ඔගේ වදානක බෑනේ මම බාර ගන්නවා. ආ අයියගේ වදානක බෑනේ මම මෙයා කියන මගේ නෝන දැම්මත් එහෙම තමයි මම සිස්ටම් එක හදලා දෙන්නේ. මේ හරහ නැතුව යන්න බෑ. එවනම් මෙතන තමයි හાર્ට් එක. මේක අපි බාර දෙන්න ඕන නිවැරදි පුද්ගලයෙකුට. අපි මෙතන හිටියොත් මේක කරන්න බෑ. මේක තමයි people skill එක. මේක තමයි people skill. හැබැයි ලංකාවේ ව්‍යාපාරවල 95% මම දන්නවා මෙතනු 95% මේක ඇතුළමයි. එහෙනම් දැන් හරිනේ ලංකාවේ අපි පටන් ගන්න කිසි කොච්චර business දිනුලා තියෙන 5% 3.4% ඒ හේතුව තමයි එහෙම වෙන්න ඕනේ. ඇයි? මේ වැරද්ද නිසා. එහෙනම් අද මතක තියාගන්න මේ සිස්ටම් එක වෙනස් කරන්න. මේක තමයි මේ කතා කරන people skill එක. ඊට පස්සේ අපි යමු